අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මගේ බස් රථය සහ ජීප් රථය ගිනිගනි. ඒ නවයේ මාර්ගයේ මාර්ග රියානුතුරින් ජීවිත පහක් අහිමි වෙයි. ශ්‍රී ලංකාව 31 යෝජනාවෙන් ඉවත් වීම පිළිබඳ නිල දැනුම් දීම සිදු කරන ජිනීවා 43 වන සැසිවාරය අදින් නැරඹෙයි. හකීම් JVP DNA සමග එක්ව බලයැල්ලීමට සූදානම් වෙයි. අපි කිසිදා එක් වෙන්නේ නැහැ. JVP හකීම්ව ප්‍රතික්ෂේප කරයි. පෙරේතයෝ කුම්භාණ්ඩයෝ ආණ්ඩුවට බැල්ම හෙලනවා. මම දොරටු පාලකයා වුණා. ප්‍රසන්න කියයි. කොවිඩ් දකුණු කොරියාවේ වේගයෙන් ව්‍යාප්ත වෙයි. දකුණු කොරියාවෙන් මෙරටට පැමිණෙන සියලුම දෙනා දින 14ක් නිරෝධායනය කිරීමට පියවර. පෙරදුණු කොදෙව්වන් දඩත්කයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. වවුනියාව ඕමන්ත පන්රී කේදකුලම ප්‍රදේශයේදී බස් රථයක් සහ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් ඊයේ රාත්‍රී සිදු වූ අනතුරින් පුද්ගලයන් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තවත් පුද්ගලයන් 25 දෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා. වවුනියාව ඕමන්තේ ඒ නවය මාර්ගයේ පන්රී කේදකුලම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 8:30ට පමණ මෙම මාර්ග රියානතුර සිදුව තිබෙනවා. වවුනියාවේ සිට පේදුරුතුඩුව බලා දහවණිය වෙමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී බස් රථයක් සහ යාපනය ප්‍රදේශයේ සිට වැල්ලවත්ත දක්වා දහවණිය වෙමින් තිබූ ජිප් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. අධික වේගයෙන් පැමිණ ඇති බව පැවසෙන ජිප් රථය මගී බස් රථයේ මුහුණට මුහුණ ගැටීමත් සමගම බස් රථයේ ගින්නක් අටගෙන තිබෙනවා. අනතුරින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර බස් රථයේ සිටි පුද්ගලයන් ඇතුළුව 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් කඩිනමින් රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇති අතර බස් රථය සහ ජිප් රථය එකිනෙක ගැටීම හේතුවෙන් ඇති වූ ගින්නත් සමග තුවාලකරුවන් බේරා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමටද ඔවුන්ට සිදුව තිබුණා. ටික වේලාවක් ඇතුළත බස් රථය සහ ජිප් රථය විශාල ගිනි ජාලාවකින් වැසී ගිය අතර මේ හේතුවෙන් වාහන දෙකම මුළුමනින්ම විනාශයට පත්ව තිබෙනවා. පොලිස් මූලස්ථානයේ පවසන්නේ අනතුරින් ජිප් රථයේ රියදුරුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මියගේ පිරිස අතර පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු සහ කාන්තාවක් දවන අතර ඔවුන් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන තිබෙන්නේ. ගැටීමෙන් සිදු වුණ විපතේදී ඒ වාහන ගිනි ගැනීමක් සිදු වෙලා තියෙනවා. ගිනි ගැනීම සිදු වෙන වෙලාවට අපිට දැනගතට පස්සේ අපි ගිහිල්ලා ඒ තැන්වලට ගිහිල්ලා ජනතාව බේරගන්නට වැඩ කටයුතු කරලා ඊට පස්සේ ඒ අය ස්පිරිතාලයට අරන් ගිහිල්ලා ඒ කරන්න තියෙන කටයුතු ටික අපි දෙන්නේ කරා. හැබැයි ඒකේ කාතේ වරද කියන එක අපි හරියට දන්නේ නැහැ. මේ වාහනේ මේ කවුරු හරි ගිනි තියලා තියෙනවද? නැහැ, ගිනි තිබීමක් වාසනාවක් නැහැ. මේකක් නැහැ. නිකන් ගැටීමේදී ඇතිවිචි ගින්දන ගතිය තමයි එතන පේන්න තියෙන කාරණේ. කවුරු හරි එහෙම දෙයක් කරන එකක් නම් පේන්නේ නැහැ. ඒ හරින්ද ඒ ඇතුලේ ඒ වාහනේ ඇතුලේ වෙන මොනවත් හරි ගිනි ගැනීමේ මේක භාණ්ඩයක් මොකක් හරි තිබුණත් දන්නේ නැහැ. අනුතුරු සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 43 වන සැසිවාරය අදින් ආරම්භ වෙනවා. ඒ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී. අද දිනේ සිට ලබන මාර්තු 20 වන දින දක්වා ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී සැසිවාරය පැවැත්වීමට නියමිතයි. මෙවර මානව හිමිකම් කවුන්සලයේ 43 වන සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. එම කරුණු දැක්වීම පෙබරවාරි මස 27 වන දින සිදු කිරීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය සඳහන් කළා. මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 43 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු නියෝජිතින් පිරිසක් සහභාගී වීමට නියමිතයි. ඒ අනුව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිස හෙට දිනේ දිවයිනෙන් පිටවීමට නියමිත අතර එළඹෙන 26 වන දින අමාත්‍යවරයා මානව හිමිකම් මණ්ඩලය අමතනු ඇතේ.
මෙවර පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිය සඳහා තමන්ද එක්වන බවයි රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ. අපේ විදේශ කටයුතු ඇමතුමාගේ එතුමා තමයි අත් වශයෙන්ම ඊයේ මට කිව්වේ මේ ලෑස්ති වෙන්න කියලා ජිනීවා ගමනට එතුමත් එක්ක යන්න රජයක් හැටියට කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් කරන් තියෙනවා 31 කියන යෝජනාවෙන් ඉවත් වෙන්න. ඉතින් ඒ ප්‍රකාශය එතුමා මේ අවස්ථාවේදී කරන්න සූදානමෙන් තමයි ජිනීවා යන්නේ. මානව හිමිකම් මහ කොමසාරිස් තුමියව ඒ වගේම විවිධ තානාපතිවරු විවිධ කණ්ඩායම් මේ සිල්ම දෙනා වෙන වෙනම හමු වෙලා ඒ අයටත් මේ තීරණේ පසුබිම අපි බලාපොරොත්තු වෙනවා පැහැදිලි කරලා දෙන්න. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් සමග සංධාන ගතවීමට සුළු ජාතීන් නියෝජනය කරන මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ ගණනාවක් මේ වන විටත් සාකච්ඡා පවත්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ප්‍රමුඛ පක්ෂ කිහිපයක් අපි දැන් සැලසුම් කරනවා. විශේෂයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග අපේ ප්‍රතිපත්ති එක්ක එකඟ වෙන සිවිල් සමාජයේ නොයෙකුත් බලවේගත් එකතු වෙලා අපි විවෘත එකමුතුවක් මේ රටේ සුළු සහ සුළු ජාති නියෝජනය කරන පක්ෂවලට විරුද්ධව හටගන්නා වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් මැඩලීම සඳහා අපි එකතු වීමට දැන් සූදානම් සිටි. ඒ පිළිබඳව පූර්ව සාකච්ඡාව දැනටම පවත්වලා තිබෙනවා. අපි දැනට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අනිකුත් ප්‍රධාන පෙළේ පක්ෂ පැත්තක තියලා අපි එකතුව සුළු සහ සුළු ජාති නියෝජනය කරන පක්ෂත් එකතු වී විශේෂයෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් එල්ල කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා සංශෝධන සඳහා තැත් කරන බලවේගවලට විරුද්ධව එක වේදිකාවක් සටන් කිරීමට අපි දැන් සූදානම් වෙනවායි කියන ඒ පණිවුඩය මම මුලින්ම කියා සිටියෙමි. අනිවාර්යයෙන්ම එන මහ මැතිවරණයේදී අපට පාර්ලිමේන්තු බලය ලබා ගන්න පුළුවන් තත්ත්වයකට ගෙන යා හැකි උද්‍යෝගයකින් යුතුව අපි මේ නාම යෝජනා භාරවීමත් එක්ක සටන් බිමට බහිනවා කියන එක අනිවාර්යයෙන්ම අපි කියා සිටියෙමි. එක්සත් ජාතික පක්ෂය හෝ පොදුජන පෙරමුණ සමග සංධානගත වූ පක්ෂ සමග එක්ව ඉදිරියට යාමට කිසිදු බලාපොරොත්තුවක් ජනතා විමුක්ති පෙරමුණට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ පානතුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල ජාතික ජනබලවේගය ලෙස ගම් මට්ටමෙන් දිස්ත්‍රික්ක මට්ටමෙන් අපේ ප්‍රචාර කටයුතු දියත් කරමින් යනවා. ඒ ඇර UNP එකත් එක්ක හරි ශ්‍රී ලංකා එකත් එක්ක හරි හවුල් වෙච්ච සන්ධානගත වෙච්ච පක්ෂත් එක්ක අපේ ඇයි හොඳයියකුත් නැහැ සාකච්ඡාවකුත් නැහැ. ඉතින් මම දන්න ඉතිහාසෙ ඉඳලා රවුෆ් හකීම් මැතිවරයා හැමදාම ආණ්ඩුවක හිටියා. UNP ආණ්ඩුව වෙන කාලේ ඔහු UNP ආණ්ඩුවේ මැතිවරෙක්, ශ්‍රී ලංකා ආණ්ඩුව වෙන කාලේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ මැතිවරෙක්. හැබැයි කොයි ආණ්ඩුව ඇමතිකම් දැරුවත් රවුෆ් හකීම්ට මුස්ලිම් ජනතාව වෙනුවෙන් මොකද කරන්න පුළුවන් වුණේ? මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසඳලා තියනවද? ඒ විතරක් නෙමෙයි අඩුගාන රවුෆ් හකීම් මැතිවරට බැරි වුණා තමන්ට චන්දන ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්නට. එහෙම රවුෆ් හකීම් දැන් එල්ලෙන්න වැලේ වැල් නැති වෙනකොට මේ අපිවත් සම්බන්ධ කරගෙන වෙන කටකතාවක් ගොතන්නයි යන්නේ. හකීම් මැතිතුමාට අපි කියන්නේ ඔබතුමාගේ සුපුරුදු දේශපාලන ඔබ කරගෙන ඉන්න, එක්ක UNP ගේ වලිගයක් වෙන්න නැත්නම් මහින්ද මහත්තයාගේ වලිගයක් වෙන්න, ඒක අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි දැන් මැදිහත් වෙලා ඉන්නවා මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්න සහ ඒවා විසඳන්න. සා මුස්ලිම් ජනතාව අපි වෙත ආකර්ෂණය වෙමින් ඉන්නවා. ඒක ඉවසන්න බැරි වෙනකොට තමයි හකීම් මහත්තයා මෙන්න මේ වෙර උප්පර වැට්ටියක් දාන්නේ. දැන් එතුමාට මුස්ලිම් පක්ෂයක නායකයෙක් හැටියට කියලා මුස්ලිම් ජනතාව ආමන්ත්‍රණය ගන්න බැරි වෙනකොට දැන් කියන්න හදනවා රයි JVP එකත් එක්ක අපි කතා කරලා එකමුතු භාවකින් තමයි එන්න හදන්නේ කියලා. නෑ අපට එතුමල්ලත් එක්ක එහෙම අය හොඳ අය පවත්වන්න ඕමනාවක් නෑ. අපි මේ රටේ සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා ජනතාව සංවිධානය කරමින් යනවා. අපි ජාතිවාදය ප්‍රදේශපාලනය යොදාගන්නේ නැහැ. කවරදා ජාතිවාදයක් වුණත් අපි ප්‍රතික්ෂේප කරනවා. ඉතින් හකීම්ලට මුස්ලිම් දෙමළ සිංහල ජනතාව වෙනුවෙන් කරන්න බැරි වෙච්ච වැඩේ ජාතික ජනබලයේ ඉස්සරහට කළ පෙන්වනවා. ඉතිහාසයේ සිදු කළ වැරදි යලි කිසිදා සිදු කිරීමට ඉඩ නොතබන බව රාජ්‍ය අමාත්‍ය දාසිරි ජයසේකර මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මම හිතන්නේ මාර්තු 2 වෙනිදා විතර වෙනකොට පාර්ලිමේන්තු විසුරුවා හරි අප්‍රේල් 25 විතර වෙනකොට තමයි මම හිතන්නේ ඡන්දේ පවත්වන්න දැනට දින යෙදිලා තියෙන්නේ. ඒ අනුව අපි
අලුත් අවුරුද්දේ අලුත් පාර්ලිමේන්තුවක් අලුත් ආණ්ඩුවක් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපි වැරද්දක් කරා ඉතිහාසයේ මේ රටේ එක්සත් ජාතික පක්ෂත් එක්ක ආණ්ඩු කරපු එක. ඒ එකතුව ආපහු නැවත ජීවිත කාලේ අපි ඉන්නකල් සිදු වෙන්නේ නැහැ කියන එක කියන්න ඕනේ. ඒ නිසා නැවත එක්සත් ජාතික පක්ෂත් එක්ක එකතු වෙන්න කිසිදු බලාපොරොත්තුවක් අදහසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නැහැ. එයාට උමනා වෙලා තියෙනවා කෙසේ හෝ ඡන්ද ලබා ගැනීම සඳහා එක එක පක්ෂ එකතු වෙනවා කියලා කියන්න. සමහරලාට කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක එකතුලා ආණ්ඩුව හදනවායි කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක ආණ්ඩුව හදන්න එක්සත් ජාතික පක්ෂයේ කිසිම නායකයෙකුට අපි ඉඩ දෙන්නේ නැහැ. අපිට එහෙම මොලේ අමාරුවක් නැහැ. මේ දන්නවා මේ රටේ ජනතාවගේ හද ගැන රාවේ කොහෙද තියෙන්නේ කියලා. ඒ නිසා එතුමිය අමතක කරන්න සූදානම් නැහැ. හැබැයි ගත වැරදි තීන්දුව නැවත නිවැරදි කරගන්න එතුමියටත් අපිටත් පුළුවන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සම්දානයේ තුලට එතුමියත් ඇවිල්ලා අපි ඔක්කොම එකට එකතු වෙලා මේ ගමන යන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ලොකු ශක්තියක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් පසුගිය මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට ඇතමුන් කුමන්ත්‍රණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. අපේ ආණ්ඩුව වැටෙන්න මේ මැතිවරණයේදී අපි පරාජයට පත් වෙන්න මූලික එක කාරණාවක් හැටියට තිබුණේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිද්ධිය. දැන් අපිට විශාල චෝදනාවක් ආණ්ඩුවේ හැටියට මේ බෝම්බේට අපි දැඩිව විවේචනයට ලක් වුණා. ඇත්තටම අපේ ආණ්ඩුව වට්ටන්න අපේ ආණ්ඩුවේ ගෙදර යවන්න කරපු ප්‍රහාරයක් කියන එක ඉතාම මනාව පැහැදිලි වෙනවා. ජනතාවගේ ආරක්ෂක ඇමතිවලා හිටපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට බැරි වුණා මෙරටේ ජනතාවගේ ආරක්ෂාව සලසන්න. එතුමා අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා කරලා තියෙනවා. මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ පළවෙනි විත්තිකාරයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා වෙලා ඉවරයි. පාස්කු බෝම්බ ප්‍රහාරයේ පළවෙනි විත්තිකරුවා වීම එක වෙයි කියන බයට තමයි ඔය පොහොට්ටුවත් එකතු වෙලා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ඒකනම් මට පේනවා. ජනතාව ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වූ දේ ඉටු කර දීමට ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය බවත් එම ශක්තිමත් ආණ්ඩුව ඉදිරි මහමැතිවරණයෙන් පසු නිර්මාණය කරන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. එදා 2015 මෛත්‍රීපාල ජනාධිපතිවරයා ජනාධිපති වුණා. ජනතාව ලොකු බලාපොරොත්තුවක් තිබ්බා මේ මිනිස්සු ඇවිල්ලා යමක් රට කරයි කියලා. හැබැයි එයා ගැන අපි දන්න අපි දැනන් කියා මෙයා බලයට එනවා, බලයට කෑදරකමට එනවා. ඇවිල්ලා ගැල්බල නොගැලපෙන විවාහයක් කරගන්නවා එක්සත් ජාතික පක්ෂයට අනා ගන්නවා කියලා අපි දැක්කා. ඒක වුණා. ඒ බෙදීම ඒ නොගැලපීම තුළ රටට වෙච්ච හානිය විශාලයි. මිනිසුන්ට එපා වුණේ ජනතාව ආණ්ඩුවට පාඩමක් ඉගැන්වුවා. හෙට අනිත් වෙනකොට කොයි මොහොතේ හෝ මේ පාර්ලිමේන්තුව විසිරවන්න ඕනේ. නැත්නම් අපිට මෙහෙම වැඩක් නැහැ. රටේ ජනතාව ගෝඨාභය ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු දේ ඉටු කරගන්න නම් ශක්තිමත් ආණ්ඩුවක් මේ රටේ තියෙන්න ඕනේ. මේ වෙලාවේ අජයක් හැටියට මොන අමාරුකම් තිබ්බත් අපි මේ වැඩේ කරා. පෙරේර කුඹාණ්ඩියෝ දැන් තමයි ලං වෙන වෙලාව අපේ නායකයෝට. මේ අකු ලං වෙලා ආපහු පරණ දෙම කරු. එතකොට අපි ඉන්න ඕනේ දොට්ටු පාලේ වගේ කොට මුන් එලියන් දාන්නයි තුල්ට ගන්නෙ මොකාද කියලා තීරුකට. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. මුළු මහත් ලෝකයේම අවධානය මේ වන විට ඉන්දියාව වෙත යොමු වී තිබෙනවා. අප දැන් සූදානම් එම පුවත වෙත යොමුවන්නට. ඒ අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රථම ඉන්දිය නිල සංචාරය ආරම්භ කරමින් මීට සුළු මොහොතකට පෙර එරට හයිද්‍රාබාද් නුවර ගුවන්තොටුපලින් ඉන්දියාවට සම්ප්‍රාප්ත වුණා. දකුණු කොරියාවේ පැතිර යන COVID-19 වෛරසය හේතුවෙන් එරට සිට පැමිණෙන සියලු මගීන් කටුනායක ගුවන්තොටුපලේදී විශේෂ වෛද්‍ය පරීක්ෂාවකට ලක් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජයසිංහ මහතා පවසනවා. මේ අතර එම වෛරසය හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 2592ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිත සංඛ්‍යාව 77150ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග දකුණු කොරියාවේ සිට පැමිණෙන සියලුම මගීන් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීම සහ දින 14ක කාලයක් පසු විපරමකට ලක් කිරීම ඊයේ සිට ආරම්භ කළා. එමෙන්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වෙනම පරියන්තකින් ඇතුළු කර ගැනීමද සිදු කරනවා. රටවල් 30ක පමණ ව්‍යාප්ත වී ඇති COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 2592ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිත සංඛ්‍යාවද 77150 ඉක්මවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
දකුණු කොරියාවේද වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග මෙවන් විට පුත්කල මරණ 7ක් වාර්තා වී තිබෙනවා. එරට තුළ වෛරසය ආසාදිත මුල් සංඛ්‍යාව 763කට අධික බව සඳහන්. චීනයට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඉරානයේද මෙවන් විට COVID-19 ආසාදිතෙන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය ඇති අතර ආසාදිත මුල් සංඛ්‍යාව 43ක්. යහපාලන රජයේ සමයේ අවසන් කළ සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීමට වත්මන් රජය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා. ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. ඊයේ දවසේදී අපි දැක්කා දක්ෂිණ අධිවේගී මාර්ගය හා ලොකුවට ලොකු වියදමක් දරලා ලොකු උත්සවයක් එක්ක විවෘත කරනවා. ඉතින් අපි මතක් කරන්න ඕනි මේ වර්තමාන රජයේ ඉන්න සියලුම දෙනාට, මොකද දවස ගානේ ඒ අය මාධ්‍යයට පාර්ලිමේන්තුවේ මේ හැමතැනකම වගේ ඈ ගහලා කිව්වේ පහුගිය රජය මොනවද කරේ කියලා. ඊයේ දවසේ ගිහිල්ලා ගරු අග්‍රාමාත්‍යතුමාත් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ විවෘත කරපු දක්ෂිණ අධිවේගී මාර්ගය ඒගොල්ලට අමතක වෙලා නම් මම මේ වෙලාවේදී මතක් කරන්න කැමති අපේ රජයේ කාලේ ඒවා ආරම්භ කරලා අවසන් කරපු ඒ අධිවේගී මාර්ග තමයි අද මේගොල්ලෝ ගිහිල්ලා මේ විවෘත කරන්නේ. මේ අය බොහොම දක්ෂයි අනුන්ගේ වැඩවලට ගිහිල්ලා උපැන්න දෙන්න. ඒක පහුගිය කාලෙත් අපි දැක්කා. දැන් නැවත අපි ඒක දකිනවා. ඉතින් මේ ජනතාවට මේගොල්ලෝ ඇවිල්ලා මාස 3න් අධිවේගී මාර්ග අවසන් කරන්න බෑ. මේ සියලු දේවල් ආරම්භ කරේ පහුගිය අපේ යහපාලන ආණ්ඩුව කාලේ තමයි මේ හැම දෙයක්ම ආරම්භ. මේ අයගේ ජම්මෙට වැඩිය පුරුද්ද ලොකු කියනවා. ඉතින් ඒ වගේ අපි කරපු වැඩවලට අද එය උපැන්න දීගෙන දීගෙන යනවා. වත්මන් රජය දේශීය කෘෂි කර්මාන්තය ශක්තිමත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටි ගමකේ මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් බඩුමිල අඩු කරන්න නිෂ්පාදනය වැඩි ගන්න ඕන. දැන් අපි වැඩේ පටන් ගන්න තියෙන්නේ. අපි පකිස්තානයෙන් එන රටලුණු, බංගලාදේශයෙන් එන රටලුණු, ඉන්දියාවෙන් එන රටලුණු මත අපිට ජීවත් වෙන්න බෑ. අපේ රටේ අපේ බීලුණුත් එක්ක වැඩේ පටන් ගන්න දවස වැඩි ඈතක නෑ. අපි ආහාර වලින් ස්වම්පෝස්ත වෙන මහින්ද මහත්තයා තමයි කිව්වේ අපි වවමු රත්නගමු කියලා. කවුද එක බකල් කරේ? කෘෂිකර්ම නිලධාරී, රාජ්‍ය සේවින් අය මිනිස්සු එක්කලා මුළු රටම එකවර කුඹුරු කෙරුවා. ඊදන් කන්නත් කරන ලෑස්ති විශ්වාසයෙන් අපි කියනවා බඩුමිල සාධාරණ ගානකට සිංහල අවුරුද්දර දෙන්න ආණ්ඩුව ලෑස්ති. ආණ්ඩුව මැදිහත් වෙනවා. කූට ව්‍යාපාරිකයෝ වැරදි වැඩ කරන ව්‍යාපාරික අධික ලාභ ලබන ව්‍යාපාරිකින්ට රේව ක්‍රියාත්මක වෙන රජ ලෑස්ති. දෙකර ගැසට් එක ගහයි කියලා විශ්වාස කරනවා. තුන වෙනකොට ආණ්ඩුව ඉවරයි. අප්‍රේල් මාසේ 25 26 27 දවස් තුනෙන් ඒක ඡන්දේ තියලා අලුත් ආණ්ඩුවපත් වෙයි. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය සලකුණ සම්බන්ධයෙන් සිංගමන් යැදිය යුතු පක්ෂයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ලංකාවේ තියෙන ප්‍රධානම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂනේ. එක්සත් ජාතික පක්ෂය මුල් කරගත් සන්ධාන අපි දීර්ඝ කාලයක් හදලා තියෙනවා. මේ වරත් අපි අනුව ක්‍රියා කරගෙන යනවා. අපි සියලු දෙනා එකට එකතු වෙලා එකම ලකුණක් හැටියට තරඟ කරනවා. අපි ප්‍රධාන දේශපාලන පක්ෂය හැටියට මේ රටේ සියලු බලවේග එකට එකතු කරගෙන ශක්තිමත්ව සංවිධානය වෙලා සම්පූර්ණයෙන්ම අපි ජයග්‍රහණය කරා මෙහෙවන්ට අවශ්‍ය පියවර ගන්නවා. මේ රටේ සියලු සිංහල, දෙමළ, මුස්ලිම් සියලු බලවේග එකට එකතු කරගෙන මේ රටේ ප්‍රධාන සන්ධාන හදපු දේශපාලන පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ කිසිම කෙනෙක් සලකුණක් සඳහා සිංගමනේ නොය යුතුයි. සිංගමනේ යන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ප්‍රධාන දේශපාලන පක්ෂයක් හැටියට සමහර වෙලාවට අතරමං වෙලා අම්බලන් වල හිටපු අයටත් සහනේ දුන්නේ අලියා සලකුණ. ඉතින් අලියා සලකුණ යටතේ තරඟ කරන ඕනෑම දේශපාලන කණ්ඩායමකට අවස්ථාව තිබෙනවා ආරක්ෂාව සහ ඔවුන්ගේ නිදහස අනුව ක්‍රියා කිරීමේ අයිතිය. තාම පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයේ සලකුණ හැටියට අලියා තිබෙනවා. ඒ නිසා නාම යෝජනා බාර දීලා දින කීපයක් තුන්ඩු ඇදලා ලකුණක් සොයන්න තරම් බංකොලොත් දේශපාලන පක්ෂයක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂය. පසුගිය රජයේ මෙන්ම වත්මන් රජයේද දූෂිතයන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද දූෂිතයන්, වංචනිකයන්, මේ රටේ මහජන මුදල් කොල්ල කාපු මිනිස්සු ආපහු මේ ආණ්ඩුවත් එක්ක ඩීල් දාන. මේ ඩීල් එක එන්නේ නිකන් නෙමෙයි.
මහබැංකු බැඳුම් කර වංචාවේ කොටස් වලඳ පොළහරහ කරපු ආයෝජනවලත් මේ ආණ්ඩු දෙකත් එක්කම අර්ජුන ඇලෝසියස්ගේ සම්බන්ධකම් තිබුණා. ඒතර පහුගිය කාලේ අර්ජුන ඇලෝසියස් මේ කොල්ල කාපු සල්ලි කොහෙද යවුවේ කියලා අපේ රටේ මිනිස්සු බලන් හිටියා. කොල්ල කාපු සල්ලි ගියපු තැන් දැන් අපි ඒ කාලෙත් කිව්ව දැනුත් කියනවා. හැබැයි තියෙන ප්‍රශ්නේ පහුගිය කාලේ ඇලෝසියස්ට හිරේ ඉන්න වෙලා මේ සමහර වැඩ අනවහිටලා නැවතිලා තිබුණා. හැබැයි නැවතිලා තිබිච්ච සමහර වැඩ දැන් අන්න ආපහු පටන් ගන්නවා. අපි හැමෝම දන්නවා ඇලෝසියස් නැගලහිර පළාතේ පාසි කුඩා පැත්තේ ඉස්කාගාරයක් පටන් ගත්තා. මේ ඉස්කාගාරය පටන් ගන්න මොහොතේ සිට ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රශ්නයක් ආවා. එහි ප්‍රාදේශ සභාවෙන් ප්‍රශ්නයක් ආවා. පරිසරයෙන් ප්‍රශ්නයක් ආවා. සුරාබදු දෙපාර්තමේන්තුව අවසර දුන්නේ නැහැ. නමුත් ඒකට ආණ්ඩු සහයෝගය දෙනවා. අද දැන් මොකද වෙලා තියෙන්නේ? අදත් මේ ආණ්ඩුවත් ඒ විදිහටම සහයෝගය දෙනවා. ඒ නිකන් නෙමෙයි. කුරුණෑගල තියෙන ඉස්කාගාරයට අවසර හම්බ වෙනකොට වහලා දාපු පාසි කුඩා ඉස්කාගාරයේ බලපත්‍ර නැතුව වැඩ පටන් ගන්න යන්නේ. කොහොමද? දැන් පාසේ කොටා තියෙන මේ ඉස්කාගාරයේ සාමාන්‍ය ඉස්ප්‍රීතු පෙරණ ඉස්කාගාරය. මේ රටේ නීති හදන්න කියලා ආපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයන් අපි අහනවා නීති විරෝධීව වැඩ කරන ඇලෝසියස්ලට අවසර දුන්නේ කවුද? එම පොතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්තියේ විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.